අයුබෝවන් අද අපි සක්කුල YouTube channel එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ලෝකයේ මිනිස්සු කරන අමුතුම විදිහේ රැකියා හතක් ගැන. ලෝකෙ පුරා හැම දෙනෙක්ම එක එක ජාතියේ රැකියාවල නිරත වෙනවා. රැකියාව කියන්නේ ලෝකෙ ජීවත් වෙන 90%ක් දෙනාගේ ප්‍රධාන ආදායම් මාර්ගය කියන කිව්වොත් නිවැරදි. ඉස්සර කාලේ නම් ගෙදරක පිරිමි පුද්ගලයා තමයි ඒ ගෙදරට අවශ්‍ය ආදායම් ඉපීමේ කටයුත්තට යොමු වෙලා හිටියේ. හැබැයි ලෝකයේ දියුණු වීමත් එක්ක කාන්තා පාර්ශ්වයත් පවුලේ ආදායම් ඉපීමේ කටයුත්තට හරි හරියට දායක වෙනවා. ලෝකයේ දත්ත වාර්තා එක ගත්තාම කාන්තාවන් 47%ක් පමණ ලෝක ශ්‍රම බලකාය තුල දායකත්වයක් දක්වනවා. ඉතින් ඔය විදිහට ගත්තම හැමදෙනාම මොකක් හරි රැකියාවක නියුක්ත වුණාට ඒ හැමෝම පිළිගත් රැකියාවල විතරක් නියුක්ත වෙලා නැහැ. හොඳම උදාහරණය තමයි ගණිකා වෘත්තිය. ගණිකා වෘත්තියේ නිරත වෙන කාන්තාවන් සහ පිරිමින් පිළිගත් රැකියාවක නියුක්ත වෙනවා කියලා සමාජය පිළිගන්නේ නැහැ. ඒ වගේම තමයි සමහර රැකියාවන් තියෙනවා ඇත්තටම එහෙම රැකියාවක් තියෙනවද කියලාවත් සමාජය දන්නේ නැහැ. ඉතින් ඒ වගේ රැකියාවල් හරි අමුතු පන්තියේ රැකියා. අපි අද කතා කරන්නේ අන්න ඒ වගේ අමුතු පන්නේ රැකියාවන් කිහිපයක් ගැන. වීඩියෝ එකට යන්න කලින් ඔයාලා සක්කුල YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. එතකොට මේ වගේ වීඩියෝ ඔයාලා ගාවටම ගේන්න ගන්න පුළුවන්. Bed tester. නිදා ගන්න එකට ගෙවනවා නම් ලංකාවේ ඔක්කොමල වගේ මේ ජොබ් එකට apply කරයි. බොහෝ විට අවාසනාවට මේ ජොබ් එක ලංකාවේ දැනට නැහැ. මේ ජොබ් එකට දල වශයෙන් වසරකට ඇමරිකන් ඩොලර් 38,500ක් විතර ගෙවනවා. ඔයාව මේ ජොබ් එකට තෝරගත්තොත් කරන්න තියෙන්නේ ඒගොල්ලෝ දෙන මෙට් එක නිදාගෙන ඒ මෙට් ගැන රිපෝට් එකක් දෙන්න විතරයි. ඒ වගේම මේ ජොබ් එකේදී බ්ලැන්කට් කොට්ට වගේ නිින්ද සම්බන්ධ නිෂ්පාදන පරීක්ෂා කරන්නත් තියෙවි. සත්තු ආහාර රස බලන්න. මේ ජොබ් එක නම් ඉතින් සත්තුන්ට පණ වගේ ආදරය කරන කෙනෙක්ට ඇරෙන්න වෙන කෙනෙක් කරයි කියලා හිතන්න බැරි ජොබ් එකක්. සුරතල් සතෙක් හදන කෙනෙක් කොහොමත් කැමති තමන්ගේ සුරතලාට රසට කෑම ටිකක් දෙන්නනේ. ඒ වුණාට ගෙදර හදන කෑම ඇරෙන්න වෙන සත්තු ආහාරයක් තමන් කාලා පරීක්ෂා කරන්න බොහෝ දෙනෙක් ඉදිරිපත් වෙන්නේ නැහැ. අන්න ඒ නිසා තමයි මේ ජොබ් එක නිර්මාණය වෙන්නේ. ඉතින් නමේම තියෙන විදිහට මේ ජොබ් එක කරන කෙනෙක්ට කරන්න තියෙන්නේ තමන්ට ලැබෙන සත්ව ආහාර කාලා රසගුණ ගැන අදහස් ප්‍රකාශ කිරීම විතරයි. හැබැයි ඉතින් සත්තුන්ටයි මිනිස්සුන්ටයි එක විදිහට රස දැනෙනවද කියන එක නම් ප්‍රශ්නයක්. බොඩි පාර්ට් මොඩල්. මොඩල් කෙනෙක් වෙන්නේ රූපෙයි ලස්සන ඇඟකුයි හැකියාවයි අවශ්‍ය වුණාට බොඩි පාර්ට් මොඩල් කෙනෙක් වෙන්න නම් ඔය දේවල් අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද ඒ අයට අවශ්‍ය වෙන්නේ තමන්ගේ ශරීර අවයව විතරයි. උදාහරණයක් විදිහට කිව්වොත් යම් මැඩ් එකකට ඕන වෙනවා කැතම කැත කකුලක් තියෙන මොඩල් කෙනෙක්. ඉතින් ඒ වගේ කෙනෙක් හිටියොත් ජොබ් එකට ගන්නවා. ඒ වගේම ඇපල් විකුණන ඇඩ් එකකට ඕන වුණොත් ඇපල් ගෙඩියක් අල්ලගෙන ඉන්න ලස්සන අතක් තියෙන කෙනෙක්. ඒ වගේ ලස්සන අතක් තියෙන කෙනෙක්ට චාන්ස් එකක් ලැබෙනවා. ඒ ජොබ් එකට ඔන්න ඔහොම තමයි එකතු වෙන්නේ. අමුතුයි නේද? ඩියෝඩ්‍රන් ටෙස්ටර්. මේ ජොබ් එක නම් කරන්න කොහොම හිත හදාගන්නවද කියන එක නම් පොඩි ප්‍රශ්නයක්. මොකද මේ ජොබ් එකේ කරන්න තියෙන්නේ ඉතින් ඩියෝඩ්‍රන්ට් වල තත්ත්වය පරීක්ෂා කරන්න තමයි. හැබැයි ඒකට ඉතින් ටෙස්ට් එකට ඩියෝඩ්‍රන්ට් පාවිච්චි කරපු අයගේ අත්යට එහෙම ඉබල බලන්න වෙනවා. ඒකෙදි ඉතින් ඩියෝඩ්‍රන්ට් එක හොඳයි නම් අවුලක් වෙන්නේ නැහැ. හැබැයි ඩියෝඩ්‍රන්ට් එක බාලයකක් නම් ක්ලාන්ත වෙලා වැටෙන්න උනත් ඉඩ තියෙනවා. බොරුවට අඬන එක. මේක නම් ලංකාවෙත් තියෙන ජොබ් එකක්. ගොඩක් වෙලාවට මලගෙදරකට වගේ අඬන්න දුක්කෙන්න සැලකිය යුතු පිරිසක් නැත්තම් මෙන්න මේ බොරුවට අඬන අයගේ සේවාව ලබා ගන්න පුළුවන්. සතියේ දින පහේම තියෙන ජොබ් එක ගන්න ඕනට අතිරේක ආදායමක් උපයා ගන්න පුළුවන්. මාසෙකට එකක් වගේවත් කරගත්තොත් කරන්න තියෙන ඉතින් අදාළ මලගෙදරට ගිහින් ඇති තරම් අඬන එක විතරයි. අඬන තරමට වැඩිපුර ගෙවීමක් කතා කරගන්නත් පුළුවන් ඕන්න. නීත්‍යානුකූල බැංකු මංකොල්ලකරු. බැංකු මංකොල්ලයක් කොහොමද නීත්‍යානුකූල වෙන්නේ කියලා හිතුණා නේද? ඒක තමයි. එහෙම වෙන්නේ නැහැ. හැබැයි ඉතින් මේ ජොබ් එක ඇත්තටම ලෝකයේ යම් යම් රටවල්වල දැනටමත් තියෙන රැකියාවක්. මේකේ පරමාර්ථය තමයි යම් කිසි ස්ථානයක ආරක්ෂාව කොයිතරම් හොඳ මට්ටමක තියෙනවද කියන එක පරීක්ෂාවකට ලක් කරන එක. ඉතින් ඉස්සර ඒ වගේ හැකියාවන් තියෙන අයට මේ ජොබ් එක හම්බ වුණා. එයාලට කරන්න තිබුණේ එයාලට ලැබෙන ස්ථානයට කඩා වදින එක. බොහෝ විට මේ සේවය ලබා ගත්තේ බැංකු වගේ ආයතන. ඉස්සර එහෙම වුණාට දැන් කාලේ නම්
computer hack කිරීම, අනන්‍යතා සොරකම් කිරීම, දුරකථන මාර්ගයෙන් දත්ත සොරා ගැනීම දක්වා පැතිරලා තියෙන ජොබ් එකක්. හිරේ නොයා බැංකු කඩන්න කැමති නම් මෙන්න ජොබ් එක. Crime scene cleaner. Payscale.com වෙබ් අඩවියේ කියන මේ ජොබ් එක කරන කෙනෙක් දැල වශයෙන් වසරකට ඇමරිකානු ඩොලර් 35,750ක විතර වැටපක් ලබනවලු. ඉතින් කවුරු හරි ඉන්නව නම් මරලා දාපු මිනි ලේ පිරුණු පොලවක් ළඟපාත ගැවසෙන්න මෙන්න කියාපු ජොබ් එක. මේ ජොබ් එක කරන්න ඇයිද කරන්න තියෙන්නේ පොලිසියෙන් පරීක්ෂා කරලා සාක්ෂි එකතු කරගෙන ඉවර වුණු අපරාධ ස්ථාන පිරිසිදු කරන එක. ඉතින් මේ වගේ හොඳට ගෙවන ජොබ් එකක් නම් මොකක් වුණත් කමක් නෑ කියලා හිතන කෙනෙක්ට මේ ජොබ් එක ට්‍රයි කරලා බලන්න පුළුවන්. මම හිතනවා ඔයාලා මේ වීඩියෝ එකෙන් ගොඩක් දේවල් දැනගන්න ඇති කියලා. මේ වගේ අමුතු වීඩියෝ ඉස්සරහටත් බලන්න සක්කුළු චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න. අදට අපි මේ වීඩියෝ එකෙන් සමුගන්නවා. සුබ දවසක්.